ඒ විතරක් නෙමෙයි මෙන්න තව දෙයක් කියනවා it can also be seen as a good way of saving money and of being thrifty as we think of new uses for things which we would otherwise simply throw away වාක්‍ය දිගයි මම ඉතින් කිසි බැඳ ගන්න සම්ලෝකයක් නැහැ අගර you know it all it can also be seen ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් තව දෙයක් තමයි can be seen can දැක ගන්න පුළුවන් තව දෙයක් තමයි as a good way make a good way එක as කියන ලෙස මොකක් ලෙසද a good way හොඳ මාර්ගයක් ලෙස මොන හොඳ මාර්ගයක් ලෙසද of saving money මුදල් ඉතුරු කිරීමේ හොඳ යහපත් මාර්ගයක් ලෙස මේක දකින්න පුළුවන් මොකක්ද මේ කියන්නේ අපි භාවිතයට ගන්න දෙයක් ඉවතලන්නේ නැතුව ඒකෙන් නැව තව නව නිර්මාණ කිරීම හරහා අපිට පුළුවන් මුදල් ඉතුරු කිරීම මුදල් ඉතුරු කර ගැනීම සඳහා හොඳ මාර්ගයක් සාදා ගන්න බලමු මේක වෙන්නේ කොහොමද කියලා and of being thrifty as we think of new uses for things ඒ වගේම තමයි මුදල් ඉතුරු කරන ප්‍රෝග්‍රෑම් එක being thrifty thrifty කියන සකසුරුවම් සහිත නැත්නම් අපි යම් දෙයක් කලමනාකරණය කරගන්නවා ඒ කියන්නේ අපි නාස්ති කරන්නේ නැතුව අපිට සකසුරුවම් කරන්න පුළුවන් අපි නාස්තිකාර නොවෙන්න ඕන විදිහට අපිට අපේ වැඩ ටික අපේ දේවල් ටික සකසා ගන්න පුළුවන්ලු ඒ වගේ මුදල් ඉතුරු කරන්න පුළුවන්ලු ඊට පස්සේ කියන ඇයි එහෙම වෙන්නේ as can you say මොකක් නිසාද we think of new uses we think අපි හිතනවා of new uses අලුත් භාවිතයන් අපි අලුත් දේවල් පිටිපස්සෙන් මේක හිතන්නේ අපි මේ ඉවතලන දේ අලුත් දෙයක් හිතන. ඒතර අලුත් දෙයක් හිතීම හරහා අපිට පුළුවන් මුදල් ඉතුරු කරගන්න ඒ වගේම අපේ ජීවිතය සකසුරුවම් සහිත කරගන්න. තාම අපිට ආවනේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ now for things මෙන්න මේ දේවල් සඳහා අපිට පුළුවන් අපි මේ දේවල් හරහා අලුත් දෙයක් හිතනවා අලුත් දෙයක් කරනවා යන්නේ ඒකින් අපිට මුදල් ඉතුරු කරන්න පුළුවන් which we would otherwise simply throw away. මොනවහරහාද which we would otherwise simply throw away. අපි සාමාන්‍යයෙන් සරලවම යම් simply සරලවම throw away යමක් විසි කරනවා. ඒතර ඒ දේ විසි කරන දේ හරහා අපි නිර්මාණශීලීව අලුත් භාවිතයක් සඳහා ඒ දේවල් යොදා ගන්න හිතුවොත් අපිට පුළුවන් මුදල් ඉතුරු කරගන්න ඒවත් සකසුරුවම් සහිත වෙන්න. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපිට පුළුවන් ලස්සන නිර්මාණයක් කරලා වෙළඳ පොළට දාන්න පුළුවන්. වෙළඳ පොළ දාලා ඒක විකුණන අපිට මුදලක් උපයන්න පුළුවන්. හැබැයි අපි මුදලක් උපයන්නේ මොනවගෙන්ද මේ? ඉවතරන දේවල් වලින්. එහෙනම් ඉවතරන දේ මුදල පොඩපත් කිරීම. ඒක තමයි පාළුවේ මාසුකයි වෙ trash into treasure. trash කියන්නේ නිකන් ලැප්ටොප් එක ඉවතරන දේවල් වටිනාකම නැති දේවල්. ඒවත් treasure එකක්. නිදානයක්. ඒ කියන්නේ නොවටිනා දෙයක් වටිනා දෙයක් බවට. මුදල් රහිත දෙයක් මුදල් සහිත දෙයක් බවට පත් කරගන්න. ඒ තමයි මාසුකම් කියන්නේ. එහෙනම් මෙතනදි කියන්නේ අපිට මුදල් දුරු කරන්න පුළුවන් හේතුව තමයි අපි මල් පෝච්චියක් කඩෙන් ගන්න ඕනෙකොට අපිට පුළුවන් ඉවතරන දේවල් වල ලස්සන මල් පොච්චියක් නිර්මාණශීලව හදාගන්න. එතකොට කඩෙන් මල් පොච්චියක් ගන්න මුදල් ඉතුරු වෙනවා. ඒක තමයි saving money කියන එකෙන් මෙතන අරස් කරන්නේ. හරි. ඊළඟට කියවම this in turn make පසු කාලේ මොකද වෙන්නේ helps උදව් වෙනවලු keep the environment clean. ඔන්න අයිත් මොකද වෙන්නේ? මේකෙන් වෙන වැදගත් මම ඩකින්දිද මේ කේස් දින වැදගත්ම දේ තමයි මෙන්න මේ. මොකද helps keep the environment clean. මෙන්න මේ අපි කරන ක්‍රියාවලියෙන් අපි යෝගට් කෝප් අයිස් කීම් කප් වෙන්න පුළුවන් නැත්නම් සීනි හල් දාන පැකට් ඒ බෑග් වෙන්න පුළුවන් ඒවා ඉවතලන් නැතුව ඒ කියන්නේ කුණු කොටට පරිසරයට අපද්‍රව්‍යයක් විදියට ඉවත් කරන්නේ නැතුව ඒක තවදුරටත් අපලක තියාගෙන වෙන වටිනාකමක් සහිත නිර්මාණයක් කරන්න පුළුවන් නම් එතකොට කැලි කසල කියනක නැතුව වෙන පරිසරය ඒ කියන්නේ අපද්‍රව්‍ය බැහැර වීම කියන එක අඩු වෙනවා එතකොට ඒකේ මොකද වෙන්නේ this intern helps make උදව් වෙනවා keep the environment clean පරිසරය පිරිසිදු තියාගන්න පොත පරිසරය අපිරිසිදු වෙන්නෙම අපි අපද්‍රව්‍ය නිකුත් කරන්න. ඒක අපද්‍රව්‍ය කියන්නේ මොනවද? අපද්‍රව්‍ය කියන්නේ අපි භාවිතයට ගත්ත දේවල් අපි වටින්නේ නැහැ කියලා දාලා ඊට පස්සේ විසික් කරලා දාන දේවල්. ඒතර ඒවා විසික් කරන්නේ නැතුව මදකට නැවතිලා අපි හිතන්න පුළුවන් නම් මේකෙන් අපිට අලුත් දෙයක් කරන්න පුළුවන්, ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන්, අපිට මුදල් උපයා ගන්න පුළුවන් කියලා. එතකොට අර විසික් කරන දේ නැවත අපි ළඟ තියෙනවා. ඒතර ඒක විසික් වෙන්නේ නැහැ, එළියට ඉවත් වෙන්නේ නැහැ. එතකොට පරිසරයට නිකුත් වෙන්නේ නැහැ කියන අපද්‍රව්‍ය පරිසරය නැහැ. පරිසරය අපද්‍රව්‍ය අවම වෙනවා. ඒ වගේම අපිට පුළුවන් අපද්‍රව්‍ය පාලනය කරන්න ඒකින් පරිසරය ऑटोमेटिकली ना प्रसोबाई को हमारे पेट पीड़ितों दिया गया पुलवा है क्या रहना हम वो हमें किसी तो परिसरे पीड़ितों दिया गया हमारे में नहीं मगर अभी बैग पीड़िंग एक एक नया वाला अभी बैग मालूम आ रहा है इसी कर रहा कौन बोल रहा है ना तो परिसरे इसी कर रहा ना නැත්තම් ජලාශ වලට නැත්තම් ඇල් වල වලට විසික් කරලා දානවා. එතකොට මේකෙන් දෙන පණිවිඩය තමයි ඔය විසික් කරන ඔක්කොම අපි නිදාන විසික් කරන්නේ. අපි ට්‍රෙෂර් පාරේ මාතෘකාවෙන් ට්‍රෙෂර් නිදාන තමයි මේ විසික් කරන්නේ. මොකද අපි හිතුවත් අමුතෙන් නිර්මාණශීලී හිතුවත් මේකෙන් අපිට ප්‍රයෝජනවත් ඊළඟට අපිට මුදල් උපයා ගන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් නමුත් අපි එහෙම හිතන්නේ. හරි ප්‍රශ්නේ. හරි. ඊළඟට කියනවා
and beautiful. ඒ වගේම පරිසරය clean ව සහ beautiful කියන අලංකාරු තියන්න පුළුවන්. Furthermore, තවදුරටත් කියවොත් upcycling may provide people with opportunities for self-employment. හරි, ඊළඟට කියනවා furthermore, upcycling may ප්‍රතිභාවිතය ප්‍රතිනිර්මාණ කියන එක may provide කියන සපයන් ඉන්න පුළුවන්ලු. මොකද සපයන් ඉඳ තියෙනවා නැත්නම් සපය හැකිලු. People, minisunda, with opportunities. Avastavan sabenolu, mahasandhavya, for self-employment. Self, swang, employment can rakia. Swang rakia was on the Magapada Noretang, Avasta Salasanova, Mendeme. Unga minisu rakia nakila in Katina, rakia rakia. Have a potta kitan pro and a hamoker and baker and a tour, potta kitan pro and num, hamoker and rakia or nocale. Me, what are they all doing by the matter? අලුත් යමක් කරලා වෙළඳපොළට වාස නිර්මාණයක් ඉදිරි දීලා ඉදිරිපත් කරලා මුදලක් උපය ගන්න. එතකොට මේ කාරණා ස්වයං රැකියාවක් වුණත් අපිට කරන්න පුළුවන්. මොකද ඒක හැමෝම කරන්නේ නැහැ. ඒක හැමෝම කරන්නේ නැති නිසා අපි අර හැමෝම කරන එක පස්සේ යනවා. හැබැයි අලුතෙන් අපිට ක්‍රියේටිව් තින්කින් නිර්මාණශීලීව මෙතින් ක්‍රියේටිව් තින්කින් නිර්මාණශීලීව විතර පුළුවන් නම් අන්න එහෙම දෙයක් අපිට ස්වයං රැකියාවක් වට නම් ඉදිරිපත් කරගෙන මුදල් උපය ගන්න පුළුවන්. මොකද හැමෝටම හැමෝම ඒ සිතුවිල්ල හැමෝටම එන්නේ නැති නිසා. හරි. ඔය විදිහ තමයි මේ පාරමිතාව වටිනා සංකල්පයක් කියන්නේ. ඉවතලන දේවල් ඉවතලක් නැතුව නිර්මාණශීලී දේවල් පාටපත් කරලා එක පැත්තකින් අපිට පුළුවන් පරිසරයට අපද්‍රව්‍ය යන එක අවම කරන්න පරිසරයට කුණු යන එක නැති කරන්න අනිත් පැත්තෙන් අපිට පුළුවන් අපේ නිර්මාණශීලීව හිතන එක වර්ධනය කරගන්න ඒ වගේම සතුරා ලබා ගන්න හොඳ විනෝදාංශයක් කරගන්න ඊළඟට මුදල් ඉතුරු කරගන්න බාණ්ඩ සඳහා කඩින් මිලදී ගන්න නැතුව අපිම හදාගත්තට පස්සේ අපේ නිර්මාණයක් විදියට අපිට මුදල් ඉතුරු කරගන්න පුළුවන් අනිත් පැත්තෙන් තමයි අපිට සකසුරම් සහිතව අපිට ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් අනිත් පැත්තෙන් ගත්තාම අපිට මේක සෑහෙනකියක් වඩ පත් කළා අපිට හොඳ මුදල උපය ගන්න උනා අවසානයේ පුළුවන් එතකොට මේක තමයි මේකේ මේන් අයිඩියා එක ප්‍රධාන අදහස. හරි ඊළඟට ඔයාලට ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. මම හිතන්නේ මේ පාඩම හොඳට තේරෙන්නේ නැති මේ පාඩම ඉතාම වැදගත් දෙයක් තමයි අපිට වැදගත් පරිදියක් දෙන්නේ. අපි මොන දේ කරත් කරන්නේ පරිසරයට අපදව ඩිකුට් කරන එක අපි ආවම කරන්නේ නැත්තම් මොකද පරිසරය හානනවා කියන්නේ පරිසරය කියන්නේ අපි ඉන්න තැන. ඒ නිසා අමුත පරිදියක් දෙන්නේ මේ පරිදියත් එක්ක මම යනවා ප්‍රශ්න වලට. පරිදියක what is upcycling? Upcycling කියන්නේ මොකක්ද? දැන් නම් මේක කියන දෙයක් නැති වෙනවාද ඔයාලා මං කිව්වා යම්තරකට තිත් දෙකක් දාලා දීලා තියෙනවා අප්සයිකින් එකක් කියන්නේ මෙන්න මේ විදිහේ ප්‍රොසෙස් එකක් මන්න මේ ක්‍රියාවලියක් කියලා දීලා දෙන එක හොයලා ලියන්න මම උත්තර සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එකේදී මම දැන් ප්‍රශ්න ටික තමයි ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නේ දෙවෙනි එක what may be converted into a vase what මොනවද may be converted convert කරනවා කියන්නේ පරිවර්තනය කරනවා එහෙනම් මොනවද පරිවර්තනය කිරීමට ඉඩ තියෙන්නේ නැත්නම් එහෙම කළ හැකි වන්නේ into a vase වාසයකට මොකද පරිවර්තනය කරන්න පුළුවන් මේ පාඩමේ කියන අපිට පුළුවන් වාසයක් හදාගන්න මෙන්න මේ ඉවදලා මෙන්න මේ දේ ඒතර මොන දෙයකින් වාසයක් හදන්න පුළුවන් කියලා අහන්න Number three, name two advantages of upcycling. Name Namkarana two advantages was the cup two was the cup Namkarana of upcycling. Pati Nibbana and the name of your father put out Katara Pati Bavi theatre. Thank you. Then they are what now they are bought lesson in one about Paki name up to 11 hours. They got Kitali and the media name. May pardon me, you know. මේ අවසානයේ තියෙක ඉවර අවසානයේ තියෙන මේ ප්‍රයෝජන මොනතරම් මේ අපිට ඉතල යන පුළුවන් නමුත් මේ පාඩමේ තියෙන දෙක තෝරලා දෙන්න ඊළඟට කියනවා number 4 find two relative pronouns used in the passage හරි කලින් වා relative pronouns වගේ මම කියන්නේ who whom whose which where when කොන්න ඉතල තව දින how කියලා තව එකක් තියෙනවා නමුත් මේ පාඩමේ තිබෙන්නේ නැහැ අපිට how කියලා ගන්න පුළුවන් මෙන්න මේ කියලා relative pronouns මේක හැම හුඟක් තැන් වල තිබ්බ මතකයි දැන් නම් ඒක අඳුරනක් එක්වල ඒකෙන් දෙකක් වෙලා ලියන්නලු මේකෙන් තෝරගන්න හරි ලේසි ප්‍රශ්න ටිකක් තියෙන මේක එකක් ලේසි පස්වෙනි එක five words in the passage which mean mark the same as the following five words හොයන්න වචන five හොයන්න words වචන හොයන්න වචන in the passage කියන්නේ පාඩමේ which mean කියන අදහස් කරන මේ පාඩමින් වචන හොයන්නලු අදහස් කරන මොනවද අදහස් කරනද mark the same as the පහත සඳහන් දේවල් හා සමානව අදහසක් ගෙන දෙන අදහස් කරන හා සමානව අදහසක් ගෙන දෙන මීන් කරන වචන හන්දේ කියන්නේ මේකට සමාන පද හොයලා ලියන එක නේද මම කියන්නේ. හරි පළවෙනි එක advantages කියන්නේ වාසිදායක. මගේ කටින් කියවන පාඩම පැහැදිලි කරද්දී මොකද්ද මේකට සමාන පදේ මම යම්කින් නාදල කුවා අපිට මෙන්න මේකෙන් තියෙන එක ප්‍රයෝජනක් තමයි මේක වාසිදායක. එහෙනම් මේ වචන නෙමෙයි තියෙන වෙන වචනකින් ඒක ආඩ පුළුවන් නැවත වීඩියෝ එක ප්ලේ කරලා ආයි හොයා ගන්න පුළුවන් මේ වචන එක්ක. ඊළඟ recall recall කියලා මෙතනදී අදහස් කරන්නේ හරි එතකොට recall කියන්නේ මෙතනදී නැවත මතක් කරනවා නැත්නම් නැවත මෙනෙහි කරනවා කියන අර්ථය තියෙනවා හැබැයි මේකට අනුව බොහෝ විට මේකේ නැවත සිතා බැලීමක් නැත්නම් අපේ අපි ළඟ තියෙන දෙයක් තට්ටු කර බැලීමක්
තට්ටු කර බැරි වුණා. හිතන්න එනකොට මේ වීඩියෝ කරා මම පාඩම පැහැදිලි කරද්දි මම කිව්වා ඔයාලට නැවත මේ වීඩියෝ එක ප්ලේ කරන්න බලන්න පුළුවන් උත්තරේ. රීකෝල් කියන්නේ අපි නැවත උරගා බැලීමක් නැත්නම් නැවත තට්ටු කර බැලීමක් කියන අර්ථය තමයි තියෙන්නේ. මේක අදහස් කීපයක් තියෙනවා රීකෝල් කියන තේරුම ගොඩක් තියෙනවා. මේකට අපි වන් එන්ජින් තේරුම් ගෙනිලා එක. A set of steps for doing or making something. A set. Set එක. අපි කියන set එක කියලා කියන්නේ තේරුවත් අපි set එක කියලා මගන්නුනේ. Set එක කියන්නේ සමූහයක්. Of steps. පියවරයන් සමූහයක්. මොකටද for doing or making something යමක් කිරීම හෝ යමක් සෑදීම සඳහා තියෙන පියවර නැතුළත් දෙයට අපි යමක් කියනවා යම් කිසි දෙයක් කිරීම හෝ යම් කිසි දෙයක් සෑදීම මුලින්ම මෙහෙම කරන්න ඊළඟට මෙහෙම කරන්න කියලා අපි යමක් එක එක දේවල් කිරීමේ පිළිවෙල ඇතුළත් වෙන දෙය තමයි මේකින් අදහස් කරන්නේ ඒ පියවර නැතුළත් සෙට් එකට අපි නමක් කියනවා මේකේ සිංහලෙන් මම උදව්ව කරන මේක ඒ වගේ දෙයක් අපි කියන්නේ ක්‍රියාවලියක් කියලා. යමක් සිදු කිරීම ක්‍රියාවලිය පියවරෙන් පියවර. එහෙනම් ක්‍රියාවලිය කියන එක මම හිතන්නේ මතක ඇති. නැත්නම් වීඩියෝ එක නැවත ප්ලේ කරලා බලා ගන්න පුළුවන්. ඒතර උත්තර දුන්න මම ඔන්න ලේසි කරලා දුන්නා. හරි ඔය විදිහට තමයි ප්‍රශ්න එක තියෙන්නේ. හරි ඊළඟට ඇක්ටිවිටි 6 එකේ දෙනවා ලිස්නින් එකක් විදියට you will hear an announcement about the winners of an upcycling competition. අප්සයිකින් සඳහා කියන නැවත අලුත් දෙයක් හිතලා නිර්මාණය කිරීම සඳහා තරගයක් තිබිලා තියෙනවා ඒ තරගයේ ජයග්‍රාහකයන් පිළිබඳව අනවුස්මන්ට් එකක් වට හේරු listen to each exam ka dila write numbers from 1 to 5 මේ දිලා තිනවා පින්තුර පහක් මේ පින්තුර පහේ තකේ සිට පහ දක්වා ඉස්සරහ ඔයක numbers කරන්න ඕන කොහොමද numbers කරන්න යන්න තරලොන් picture in order the winners have won the prizes ඔයාලට අනවුස්මන්ට් එකක් දැන් කියනවලු ඒ අනවුස්මන්ට් එකෙන් පැහැදිලිව කියනවා පළවෙනි ස්ථානයේ ලබාගෙන තියෙන මේ පහෙන් මෙන්න මේක ඒද බීද සීද ඊද කියලා මෙතන තියෙන්නේ ඒකේ ඔයාලට කියනවා මේ අනවුස්මන්ට් එකට සවන් දීලා තවදා නමු කරලා මේකේ ඒක කී විස්තර කරන ආකාරයට මේකේ පළවෙනි ස්ථානයේ කාටද දැම්ලා තියෙන දෙවෙනි ස්ථාන කාටද තුන්වෙනි ස්ථාන කාටද ඔම ෆස්ට් ප්ලේස් එක ඉඳලා ෆිෆ්ත් ප්ලේස් එක දක්වා ඒක දාන එක කියනවලු මම ආයෙත් එක ගෲප් එකකට දානවා මේ ඇනවුස්මන්ට් එක මම එක ලියලා දාන්නම් ඒ ඇනවුස්මන්ට් එක දිහා බලලා මේකේ ෆස්ට් ප්ලේස් එක කියනවා ෆිෆ්ත් ප්ලේස් එක දක්වන එක පහ දක්වන එක නම් කරන්න. හරි. ඒ වීඩියෝ එක මම ඇදින් සමු කරන්න. එතකොට මේක මම ප්‍රශ්න ටික පැහැදිලි කරා. මම ඊළඟ වීඩියෝ එකේදී මේක උත්තර ටික සාකච්ඡා කරන්න බලනවා. එහෙනම් thank you very much and goodbye.